සම්බුදු සරමයි සුපින්වත් ඔබසවට. ජීවන යථාර්ථය සම්බුදු දහම තුළින් සැමහිෙත සුවපිණස ඔබවිත සන්නේේදහෙ කරන බෞද්ධයා ගුවන්නදිලි දායකත්ව ධර්මදේශන අවසඳහා මෙම උතුම් දම්සබහ මණ්ඩපේට වැඩමකොට වදාල ගෞරෝණීය දේශකයණන් වහන්සේ හලාවත කොක්කාවිල වනරත්ථන ආර්‍ය සේනාසනාධී කාරයේ ඔක්කම්පිටියේ කාශ්‍යප සස්වාමිින්ද්‍රයණන් වහන්සේ. ගෞරුුණීය දේශකයන් වහන්සේ අපි සියලු දෙනා නමස්කාරපූරක පිළිගනිමු. සාධහෝසාධෝසාධෝ. පින්වත්න අදදින මෙම උතුම් සද්ධර්ම දේශනාවේ සැදහැඇති දායකත්වයගෙන කටයුතු කරන්නේ දෙපානම පන්නිපිටිය ලිපින්හේ පදිංචි සාගරිකා විජේසිරි මහත්මය ඇතුළු එම පවුලේ සුපින් අත් පිරිස විසින්. නම්සුපින්නන්නේ ධර්මදේශනාව ආරම්භ කිරීමට පෙරාතුව අපි සියලු දෙනා සාධනා දෙයක් පොවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාධහෝ සාධෝ සාධෝ. නමුතස්ස භගතවරහතු සම්මාසම්බුත්තස්ස නමුතස භගතෝවරහතෝ සම්මාසම්බුද්හස නමුතස්ස භගවතෝ වරතු සම්මාසම්බුද්දස්ස බුද්ධන් සරනං ගච්ඡාමි බුද්ධන් සරණන් ගච්චාමි ගම්මන් සරනං daman sarenan gacami sanghang sareang gacami sanghang sarenan gacami dutipit budhang sareang gacami duti hampit buddha sarenan gacami dutipit dhambang sareang gaca dutipit daman sarnan gacami dutepe <Dutiyampi> sanghang sareang gacami dutipit sanghang sarnan gacami Tape <Dutiyampi> bodhang sareang gaczaමිතphiබdhaන් sarnan gacaම තයම්pit dhaම saang gaczaමි තphi දමන් sarnan gacaම Tampi sanghang sarenang gace ාමි තතියම්පිත් සංහන් සරණන් ගච්චාමී තිසාරණ ගමනං සම්punන අමබන්තේ පනටිපටාවරමන සික්කාපදන් සමා්‍යමි පනතිපතා විරමණී සිකාපදන් සමාධයාමී අි න්නධනාවේරමනේ සික්හපදං සමාඩයාමි අදි අධන වේරමනී සික්කාපදන් සමාධයාමින්හාමේ සුමිච්චාචාරවේරමනී සික්खाපදං සමාධ්‍යයාමි කමිස්මිච්චාචාරා වරමනී සික්ඛපදන් සමාධයාමී මුසාවාදාවේරමනී සික්කාපදං සමාදයාමිුසද වර්මණි සිකාපදන් සමාධයාමි සුරාමේරය මජ්්ජ පමාදට්ඨනාවේරමනිි සික්ඛපදං සමාදයාමි සුරමේරේ මජ්ජපමාදටාන වර්මණී සික්කාපදන් සමාධයාමී අපමාඩින සම්පාදිත අවබන්තේ සදු සඳු සඳු සමන්තාාචක්කවාලිසු අත්ත්‍රාග්චන්තු දේවත සද් ධම්මං මුනිරාජස්සෙ සුනන්තෝ සගගමොකදං ධම්මසවනෙකාලෝ අයං බදන්තා ධම්ම සවනකාලෝ අයං බදන්තා දම්ම සවනකාලෝ අයං බදන්ත සදුසඳු සමූටස්සෙ භගෙවෙතුවරහතුෝ සම්্මා සම්බොද්දස්्य නমতাස්ස ভাগවত අngাතු සම්මා සම්බොද්දස්्य නমতাස්ස ভাগවෙত අngাතු, සම්මා සම්බුදදස්ස යෝභිකවිරුපං අභිනන්දති දුක්ඛං සෝ අබිනන්දති යෝදුකං අබිනන්දති අපරිමුත්තෝ සෝදු පස්මාතේ වදාමි සදෝ 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 ඒ භාග්්‍යවත්තුූ අරහත්තු දසබලධාරේ සර්වච්ඥ තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ යුද්දෙසා අපගේ නමස්කාරය වේවා. ගෞරවනීය දරනාගම සල දම්ම නායක ස්වාමින්ද්‍රන් වහන්සේ වරප්‍රමුක මධ්‍යස්ථානවාසී වන්දනීය පූජනීය මහා සංගරත්නයෙන් අවසරයි දරමස්්‍රවනාබිලාසී පින්වත් සත්පුරුස කාරුුණික පින්වතුනේ. පංවත් සාගරිකා විජේසිංහ පාසකම් ඇතුළුකොට ගත්ත, පවුලේ සෑමසියලු දෙනාම ලෝකවාසී ධර්මේත ලැද්ද ධර්මකාමී පින්වත් හැම දෙනාගේම ජීවිතවලට බුදුරජාණන් වහන්සේගේ ඒවුතුම් ධර්මය ලංකරගන්න අවස්ථාවක් සලසාධන බෞද්ධයා ගුවන් විදුලියේ ධර්ම දේශනාමයේ දායකත්වයක් ලබාගෙන ඒ දායකත්වය ධරමින් පින්කම සිද්ධ කරමින් තමන්ගේ ජීවිතේටත් න් විදුලිය හරහා ධර්මශ්‍රවනය කරන ලෝකවාසී සියලු දෙනාගේ ජීවිතවලටත් විශාල යහපතක් සිද්ධ කරන්නේ. මේ පින්වත් හැම දෙනාම ඉදිරිපත් කරගන්න තෙදුන යම් අරමුණක් වෙත්නම් ඒ සියුලු අරමුණු ශාක්ෂාත් කරගන්න මුදුන් පත්කරගන්න උපකාරවන ශක්තිමත් පුුණ්‍ය ධනමයක් තමයි අද දවසේ මේ සිද්ධ කරන්නේ පිිතුන බුදුරජාණන් වහන්සේ එදා වෙසක්පුර පසලොස්සක් පොහෝ දිනේ හිමිදන පාන්දර බෝධිද්‍රම මූලයේදී උතුම් බුදුකුරු දහම් පරිපූර්ණකොට වීර්ියකින් යුතුව මහා මහන්සයක් ඇරගෙන උතුම් සම්මා සම්බුද්ධත්ටේ ශක්ෂාත් කරගන්නට එෙතුනා ඒ සම්මා සම්බුද්ධත්වය ශාක්ෂාත් කරගන්නවත් සමගම බුදුරජාණන් වහන්සේ තුළ අසිරිමත්තුූ අවබෝද්ධත් ඥානයන් පහලවනාා. ඒ අවබෝධත් ඥානයන් තුළින් තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ධරමය දේශනා කළේ. එදා බෝධිදෘම මූලයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම නුවනක් උපදව ගත්තා, නුවනින් සත්වයාගේ සංසාරක ගමන කෙබඳු එකක් ද කියලා දකින්න පුළුවන්. පෙරජීවිතවල මේ සත්වයින් මේ නම්ගොත්වලි මේ විදිහ ජීවිතයක් ගත කලා කියල දකින්න පුළුවන් නුවනක් බුදුරජාණන් වහන්සේට ලැබුණ. තන් අපේ ජීවිතයේ අපිට පුංචි කාල් ඉඳල ගතකරපු ජීවිතය ආවර්ජනය කරන්න පුළුවන්ද බැරිද ආවර්ජනය කරන්න පුළුවන්. මේ විහන් මේ විදි ජීවිත මේ කාලෙ මේ විදිහටයි ගත වනේ මේ විදිහටයි හැසුරුණය එක අපිට ආවර්ජනය කර ගැනීම හැකියාවක් තේනු. හැබැයි ඒ ආවර්ජනය කරන්න පුළුවන් වනාට ඒ ආවර්ජනය කරන්න වූ සීමාව බොහොම පුංචි ප්‍රමාණයක්. මේ ජීවිත සමහරයක් වෙලාවකට අවුරුදු විස්සක් දහයක් විසි පහක්කින් නිහා දෙයක් අපිට අවර්ජනාත්මකෝ මතක් කරගන්න අපහස්ස. නමුත් බුදුරජාණන් වහන්සිට පුළුවන් මේ සංසාරයේ ඕනේම තැනකින් පටන් ඇරගෙන දකින්න පුළුවන් නුවනක්ති නොසත්වයන්ගේ. අංනි ඥානිතකනෝ පුබ්බේ නිවාසානුස්මුෘති ඥානේ. ඒ නුවනින් මේ සංසාරය සත්වයින් ගත කරනකොට ඒ සත්වයින්ට මුහුණ දෙන්නට සිද්ධුවන ස්වභාවයන් බුදුනුවනින් බුදුරජාණන් වහන්සේ දැනගත්තා දැකගත්තා. ඒ වගේම පංවතුනේ අපේ මේ ජීවිතය පවත්වාගෙන යන්නට අවශ්‍ය වෙන කාරණා තුනක් තියෙනවා. ඒ තමයි ආවෂයත් මේ ශරීරයේ උස්නත්තයත් විඤ්ඥානයකක ්‍රාකාරීත්යත් ආවු්‍යයත් උස්නත්තයත් විඤ්ඥානයත් කියන මේ තුනෙහි ක්‍රියාකාරෙත්තෙන් එකතුවෙන් තම මේ ජීවිතය අපි පවත්වාගෙන යන්න දෙ අපි ඉපදලා අවුරුද්ධෙන් අවුද්ධ අවුරදධයෙන් අවුරුද්ද ගිවිගිවී යනුව එ කෙටිවෙන්න මොකදද ආවශ්‍ය කෙටිවෙන්න මෙම අවෂ්‍ය කෙනෙකුගේ ඉවර වෙනකට ඒ කෙන මරණයට පත්වෙන මරණීට පත්වුණ හම ඒ එෙනගේ සරීරයේ උෂ්නත්වය මොකද වෙන්නේ නැති වෙලානවා. එකට සරීරය සීතල බවට පත්වෙන. ඒ වෙලාවට විඤ්ඥානයකටම මේ සරීරයේ ඇසුරු කරගෙන පවතින්න බැහැ. ඒ වෙලාවට විඤ්ඥානයම සරීරයෙන් චුතවෙලා තවත් ජීවිතයකට බැසගන්න. ඒ සිද්ධවෙන්න ක්‍රියාවලිය අපිට දකින්න පුළුවන්ද. මේ පරලව ගිහාම ඒ කෙනාගේ විඤ්ඥානය මේ ජීවිතයෙන් චුතවෙලා. තවජීවිතය බැසගන්න විදිාපිට දකින්න පුළුවන්ද දකින්න බැහැ. ආම්ඒක දකින්න පුළුවන් ඥානයක් තියනවා. එක දකින්න පුළුවන් නුවනක්තිෙන. ඒ නුවටට ක චුතූපපාත ඥානය. චුතවීමත් ඉපදීමත් කෙන දෙකම බුදුරජාණන් වහන්සේට දකින්න පුළුව පලන්න පංවතුනේ. අපි සරන්නගේ අපේ ශාස්තෘන් වහන්සේ මුණ තරං විස්මිත අවබෝධයකෙන්ද මේ ලෝකෙ වැඩ හිටිය කිය. දෙන් අපිට කවදාවත් කෙනෙක්ගේ චුතවෙන විඤ්ඥානය දකින්න බැහැ. එත් චුතවුන්න විඤ්ඥානය අහවල්තෙන ප්‍රතිසන්දය ලබ්වා කියලා දැනගන්නත් ැ. නමුත් මම සරන්නගේ මගේ ශස්රෘන් වහන්සට පුළුවන් කෙනෙක් මිය පරලොව ගිහාම ඒ කෙනගේ විඤ්ඥානය කොතනද. බැසගත්තේ කියලා දකින්න එක හරියට මෙන්න මේ වගේ. පාරක මනුස්සෙක් හිටගෙන ඉන්නවා දෙපැත්ති ගෙවල් දෙකක් තියන. ඒ මනුස්්‍යයට ඒ දෙ පැත්ති ගෙවල්වල මිනිස්සු කාම්බරෙන් මේ කාම්රයට ඒ කාම්රයෙන් මේ කාමරෙට යනෙහින හැටි පේනවද නැද්ද. ඒගේ මේගට යන හැටි පේනවද නැද්ද දකින්න පුළුවන්. ඔක දෙයක් පාරමැද හිටන් ඉන්න නිසා. ඒ වගේ කිව්වා. බුදුරජාණන් වහන්සගේ චුත්තුූපාත ඥානයේ මිනිස්ලෝකන්න සත්‍යයෝ දෙව්‍ය ලෝකට අනවා පේනවාකිවා. දකින්න පුළුව. දේ‍යලෝකන්න සතුන් මිනිස් ලෝකෙට එනැහැට දකින්න පුළුව. මිනිස් ලෝකන්න සත්තුන් සතරාපායට අනහැටි දකින්න පුළුව. තුට ඒ නුවනින් සත්‍යයා ප්‍රතිසන්දයේ ලබන තැන දකිනවා. බුදුරජාණන් වහන්සේ. ඒ සත්‍යයා ප්‍රතිසන්දයේ ලබන තැන දකිනකුට ඒ ඒ සත්වයින්, ජීවිතවල මුහුණ දෙන්න දුක්කස්ස්භාවයන් බුදුරජාණන් වහන්සට පෙනෙනෝ ඒ පෙනෙනකොට බුදුරජාණන් වහන්සගේ සිටිහි උපදිනවා කරුණාව කියල ස්භාවයක් ඒ කරුණාව හඳන්න නොමකදද මහා කුණාව දැන් කරුණාව කල කැනෙමුකක්ද බුදු හාමුදුරු දේශනා කරනවා පරදුක්කේ කම්පේතේටි කරුණා අනුන්ගේ දුකක් දැක්කහම සිටෙහි ඇතිවෙන්න අනුකම්පාවට කම්පාාවීමට කිය නොමකක්ද. කරුණාව අපත් තුපදිනවන කරුණාව කෙනෙක් දුකට පත්තලයන්නකට මනුස්්‍යෙක් වෙන්න පුළුවන් සමහරවෙලාට අපි දැකළමන දැම් පහුගේ දවස්සල මාධ්‍යන් මේ ඇත්තන්ට අහන්න දකින ලැබුණ දර පුංචි දරුවන්ගේ ජීවිත නැතිවීම පිළිබඳව. තකට ඒ දරුවා හෝ ඒ දරුවන්, නාතිද දැකලතිනවද හිතවදද නමුත් අහනකුටේ සිදුවීම් ගැන අපිට ස්භාවයන්ට මුණ දුන්න අය පිළිබඳව හිතේ ඇති වෙන අනේපුොයි මේ අයතුුණ විනාසයක් කෙල් ආ ඒකටික නොමුකදද කරුණාව. අපි තුළ තියෙන කරුණාවයි බුදුරජාණන් වහන්සේ තුළතියන කරුණාවයි ඉතාම වෙනස් පරස් පරයි බුදුරජාණන් වහන්සේ තුළ පෞතින කරුණාව මහා කරුණාවක්. අපිටිහෙම කරුණාවක් සිටිහි එපදුනාට ඒ අයකි දුකින් නිදහස්වීම පිණිස යම් දෙයක් අපිට නිවැරදිව කරන්න පුළුවන්ද. යම් කිසි පුංචි දෙයක් මේ ජීවිත වස්සයෙන් අපිට කරන්න පුළුවන්. හැබැයි ඒ අය මේ සංසාරයට බැසගෙන මුහුණ දී ලතිෙන දුක්කස්ව භාාවෙන් බේරීමට අපිට යමක් කරන්න පුළුවන් බැහැ. තකුට සමහර වෙලාටේ උපදින කරුණාව එපදිලා එහෙම්ම නැතිවෙලා යනවද නැන්ද නැතිවෙලා යනු. තුට බුදුරජාණන් වහන්සේ අර චුතුූපපාත ඥානයෙන් සත්‍යයෙන් උපදිනටැන් ප්‍රචුතවෙනවේදිහ උපදින තැන් දකිනවා. හැමේ සංසාරේ හැම අවස්ථාවකම මනුස්සලෝකින් දිවලෝකිකට දෑමත් තියෙනවද. දිවෙලෝකින් මනුස්සලෝකකට ඒමක්ද තියෙන් නැහැ. මනුස්සලෝකින් දිවලෝකට යෑමකුත් දිවලෝකින් මනුසලෝකට යමකුත් සිද්ුවෙන බොහෝම කලාතුරකින් එකන දුල්ලබංච මනුස්සත් අංකිේ මේ මනුස්ස ජීවිතය බොහෝම දුල්ලබයි එතකුට මේ සංසාරයේ දුක්කඇති ස්ථානවලට පත්වෙෙන්න්න තියෙනස්භාාව ඉතාම වැඩි සත්වයාට ඉතාම වැඩි තුට බුදුරජාණන් වහන්සේ ආංගේ දුකට පත්වෙන සත්‍යයාට දුකින් නිදහස් වෙන්නට තමයිමවඋතුම් තතාගත ධර්මය දේශනා කර ලති මේ කරුණාවෙන් තමයි මේ ධර්මය අපිට දේශනා කළේ. බලන්න මෙ පමණ කරුණාවකින්. ලෝකයේ ධර්මය දේශනා කරපු ශාස්ත්‍රවරයෙක් නං අපිට මුණගැහෙන්නේ නෑ පින්වතන. මෙ පමණ කරුණාවකින්. ඒ තරන් කරුණාවෙන් තමයි අපිට මේ ධරමය දේශනා කළේ. ආංගේ කරුණාවෙන් දේශනා කරපු ධර්මී තමයි මේ අය මේ ශ්‍රවනය කරන්න සූදානන්වෙන්නේ. මේ අය සිතෙහි උබොදවගන්න වන සිතවිල්ලක් මහාකරුණාවෙන් අප කෙරහි මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දේශනා කරපු දහම මගේ ජීවිතයට මම සම්බන්ධ කරගෙන. ධර්මානුකූලූ දිවිපෙවතක් ගත කරන කෙන එක් බවට පත්වෙනවාකෙන අධිස්ථානය මේ හැම දෙනාගිම සිත්ධ දරාගෙන ධර්ම ශ්‍රවණය කරන්න කියලා ආරාධනා කරනු. අද? හාමුදුරුවෝ කියලා දෙන්න බලාපොරොත්තු නිතාම ලස්සන කෙටි සූත්‍ර දේශනාවක් අනුසාරයෙන් දහම් කරුණු කිහිපයක්. බුදුරජාණන් වහන්සරි අවබෝධය දැනගන්න අපිට උපකාරවන දෙයක් තම මේ සූත්‍ර දේශනා. මේ සූත්‍ර දේශනා පරිසීලනය කරනකුට හිතෙනවා මේ ධරමේනං ඒ කාන්තේෙන්ම බුදු කෙනෙක් දේශනා කරපු ධරමයක්මයි ඇයිඒ. මේ කරුණු, බුදුරජාණන් වහන්සේ නමක තැරෙන්න වෙන කෙනෙක්ට නම් දේශනා කරන්න බැපෙන් වතුන්. මේ ධරමය මුලත් පිරිස දයි. මැදත් පිරිස දුයි. අගත් පිරිස දුයි. මුලින් කියන දේ පැඩට ගැලපෙනවා. මැනින් කියන දේ අගට ගැලපෙනවා. අග කියපු දේ මුල මැද දෙකටම කැලපෙනවා. එහෙම දහමක් ලෝකෙ කොහෙවත් අපිට මුුණගැහෙන්නේ නැහැපින් වතුන්. අද අපි ඉගන ගන්නේ සයුත්තනි කායේ. තුන්ගනි පොටේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක් පනස් අතරවෙෙන පිටුවෙතියන්නේ. මේ සූත්‍ර දේශනාව නම අභිනන්දන සූත්‍රය. ගදම සූත්‍ර දේශනාව නම අභිනන්දන සූත්‍රය. දුක්ක කියන කාරණය හකුළුවා දේශනා කරන්නට දන සූත්‍රය. අභිනන්දන කලගැන සතුටින් පිළිගැනීම. මොකක්ද අභිනන්දන කියන්නේ සතුටින් පිළිගැනීම බුදුරජාණන් වහසේ දේශනා කරනවා යෝ භික්කවේ රූපං අභිනන්දති. මහනින යමික් රූපය සතුට සිතින් භාරගන්න වනම් පිළිගන්නවනම් කුමක් සතුටර සිතින් බාරගන්නවන්ද පිළිගන්න වනන්ද රූපය දුක්කංසෝ අභිනන්දති එයා දුක පිළිගන්න එකයි ඒ කරන්න පිළිගන්න එක දේ කරන්නේ බලන්න බුදු හාමුදුරුවන්ගේ ධරම පරිියාය මහනන යමෙක් ලෝකයේ රූපයේ සතුර සිටින් පිළිගන්නවද ඔහු පිළිගන්න මොකක්ද දුක්ක කිව්වා ඒ වගේම ය දුක්කන් අපි නන්දති අපරි මුත්තෝ සෝ දුක්කස්මාති වදාම යමෙ දුක සතුතින් පිළිගනීද ඔහු දුකින් නොමිදේ කියලා බුදු හාමුදුරු දේශනා කරා යම තාක්කල් මේ ලෝකයේ රූපයේ යමෙක් සතුදු සිටම් භාරගන්නවාද පිළිගන්නවද. පංහතුනි ඒ තාක්කල් ඔහුට දුකින් නිදහස් එන්න බැහැකිව ඔබට හමුදුරු. ැමිතන අපි බලමු මෙතන බුදුරජන්හන්සේ කාරණ පහක්කේනවා. ඒ කාරණා පහතමා පංචුපාදානස් කණ්ඩෙ. මොනවද රූප වේදනා සංඥා සංකාර ්ා අපි කාලවේලාවේ හැටියට මේකින් එක ඇරගෙන සාකච්ඡා කරලා බලමු. කොහොමද රූපය නිසා දුක හටගන්නේ. එහමනං හටගන්න දුකින් මිදෙන්නේ කොහොමද. ක බුදුරජාණන් වහන්සේ මේක පෙන්නලා දෙනවා. න රූප උපාදානස් කන්දේ අහලතීනවද නැද්ද. රූප කියල කියන දේවල් ගොඩකට තමයි උපාදානස් දෙගන මෙතන පෙන්නනවා ප්‍රධාන වස්සයෙන් රූප විසි අටක් රූපකීයක් පෙන්නනවාද සියල්ල රූප විසි අටක් තියනවා. ප්‍රධානරූප බුදුරජාණන් වහස පෙන්නලා දීලා තියනවා මහාභූතරූප හතරක් තියෙනු. මහා භූත රූප කියන්න මනවාද පටවි ආපෝ තේජෝවායෝ. යමක් තදගතියෙන් යුක්තද යමක්. පහලන හෙලනස භාගෙන් යුක්තද යමක් දීරගතයෙන් යුක්තද ඒ වගේම යමක් උස්න සීතල ගතීන් යුක්ත ද අංගේස භහවයන් හතරට කෙනමුකද මහාභූත සතර මේ ලෝකේ ඕලාරික සියල්ල මේ ඇහැට පේන දකින්න තියෙන සියල්ල නිර්මාණය වෙලා තියෙ මු මොකකින්ද මේ මහාභූත හතර ඇසරු කරගෙන දැම් මේ අපේ සරීරය මොකක්ද රූපස්කන්ධයක් හැදල තියෙන මොනවින්ද පටවි ආපෝ තේජෝ වායෝගෙන මේ සතර මහා බුතධාතුන් අපි මේ කවන්නේ පොවන්නේ නිදිකරවන්නේ මේ හැඩකරවන්න එෙමුකක්ද රූපයක්. දැන් මේ සතර මහාභූත ධාතුන්ගින් හැදිච්චමි රූපස්කන්දේ තියනවා ඇස කන්න නාසය දිව සරීරයේ කියල කාරණ පහක්මවැටි කෙනවා ආයතන කියලා. එතකුට මේ ආයතන තුළින් ඇසින් රූප දකිනෝ කණින් සබ් දහනෝ නාසින් ගඳ සුවඳ දැනෙනවා දිවින් රස දැනගන්නවා සරීරින් ස්පාර්ස දැනගන්න දැැ විශාල වසියෙන් අපිට දකින්න තිබ්බට මේ ඇහේ රූපය සටහන්නෙන තැනක් තියෙන. තමයි ඇහේ කලු ඉංගිරිියාව මැන්ඩ පුංචි උකුණෙකුගේ හිස්කෙඩියක් තරම් ද්‍රාවනයක් තියෙනවා බොහොම් සවුන් ද්‍රාවනයක් මේ බොහොම කන්නාඩයක් වගේ. මේ මේ ද්‍රාවනය මත තමයි ඇහැ ඉස්සරහට එන්න සියලු රූපවල චායා සටහන්වෙන්නේ. ඒ සටහන් වනාම ඊළඟට සිටිං එක අඳුනගන්නවා ආගේ සටහන් වෙන තැනටකිනො ප්‍රසාත රූප කියල් ඒවට කියන්නමකදද ප්‍රසාද දැම්මේ අපේ සරීරයේ සතර මහාභූත ධාතුන්ගෙන් හැදිලා තියෙනවා. ඒ සතර මහාභූත ධාතුන්ගෙන් හැදිච්ච සරීරයේ තවත් රූප ටිකත්ය නවා. එවටිකෙ නමුනාද ප්‍රසාධ චක්කු ප්‍රසාදය. ඒ චක්කුරු ප්‍රසාදය කියන දේට තමයි රූපවල ජායාව වැටෙන්. හරියට කන්නාඩියක් ඉස්සර හට ගාම කණන්නාඩිකට ජායාවක් වැටන්නේ. එතකොට ඒ චායාව වගේ මේ ඇහැත් ඇහැ ඉස්සරහට රූප සටහන් වෙන තැනත්වයෙන. ඒ සටහන් වෙන තැනට කියෙනවා චක්කු ප්‍රසාධයක ප්‍රසාධ රූපය කනත්ති නොහෙම තැනම්. එතනට සබ්දය ගිහිලා අපි මේ කතා කරන දේවෙන්න පුළන් ඔඇත්තන්ට එහෙන සබ්දය කියෙල එතන ස්පර්ශනාම ප්‍රසාධරූපය සටහනු නම් සිත විසින් ඔන්න දැනගන්න ොමොකක්ද සද්දයක් කිය. අන්ගේ සටහන් වෙන තැනට කෙනොමොකක්ද ප්‍රසාධ රූපය කියලා. ඟට දිවෙත් එහෙමති නොනෙලුම් පෙත්තක් වගේ ගොහම සවුම් තැනක් එතනට ගිහිල්ලා රසයක් ස්පර්ෂ වනාමේ ඡායාවට අනුව සිතක් පහල්වෙන්. අගේ ස්පර්ස වන තැනටක නමකදද ප්‍රසාධරූපය නහඇත්ති නොය හෙමතැන ඒ වගේම ශරීරයේ හැමතැන මේකකාය ප්‍රසාදය පිහිටලා තියෙනවා මෙින් මේ ප්‍රසාධ රූප ටිකත් මේ මහාභූත රූප ටිකත් තමයි ඔය මගේ ශරීරය මගේ ජීවිතය මමය කියලා අපි ග්‍රහණය කරගෙන ඉන්නේ. මේ රූපය අපි සතුතිින් බාරගන්නවද නැද්ද මගේ රූපය බාරගන්නේ නෑ. අපි බොහොම කැමැත්තෙන් භාරගන්න නේ නේද. වෙතුරට මේ රූපයේ භාරගත්ත දවසිදලා මේ වෙන කම්ම ඔය ඇත්තන්ගේ රූපය නිසා දුකක්ද සැපද්ද ලැබිලතියෙන්. දුක්කක් මයි ලැබිලා තියෙන්. ඔය රූපයේ සතුතිින් පිළිගන්න තාක් කල්. නිත්‍යයි සැපයි ආත්මයි කියල හිතලා පිළිගන්න තා කලෝයි දුකින් නිදහස්සෙන්න්න පුළුවන්ද. දැ මේ කියන්නේ ඔය ඇත්තං ඔයඇත්ත අංග රූපඇත්තික තරහ වෙන්න කියනෙ එක නෙවෙේ. මේ කියන්නමකක්ද. මේ හේතු නිසා හටගෙන හේතු නැතිවෙනකුට නැතිවෙන රූපය මම මගේ කියලා ග්‍රහණය කරගත් තහම අපිට වෙන්නදී. එැම් බලන්න බාහිරෙන් අපි අල්ලගනෙන්නො රූප. මම? මගේ දරුවවා, ස්වාමිය, බිරින්ද, අම්ම, තාත්තා ඥාතිවසෙන් මෙහෙම මගේගේ මගේ වාහනය මේ ආදී වසයෙන් අපි ග්‍රහණය කරගෙන ඉන්නවද නැද්ද. ඒ ගහනය කරගෙනඉන්න හැමරූපයක් නිසාමත් අපිට ලැබිල තියෙනෙ දුකක්ද සැපදද. මකදද ලැබිලතියන. දුක හැබැයි ලෝකීඉන්න අයට මේක දුකක් කියලා පේන. ලෝකයේ අයට මේ දහම අහපු නැති අයට. මේ අල්ලගෙනන්න මම කියලා මගේ කියලා ගත්ත රූප ඔක්කෝම කොහොමද පේන්නේ. සැෑපක් හැටියටමයි පේෙන්. මේ ධර්මය අහපු නැති කෙනෙට්ට කිව්වොත් ඔය රූපයේ දුකක් කියලා පිළිගන්නවාද. කවදාවත් පිළිගන්න නම් නෑ පෙන්වතන. එනම් බලන්න බුදුරජාණන් වහස දේශනා කරන මේ දුක උපදින්නේ. මේ සතර මහා භූත ධාතූන්ගෙන් හැදිච්ච ප්‍රසාධ රූප පහක් සහිතව තියෙන මේ සරීරය? මගේ කියලා අල්ලගන්න නිසා. එතකොට මේ කණටහෙන බ්දයත් රූපයක් එකට ගෙන සබ්ද රූප කියලා. එවට කියනවා ගෝචර රූප කියලා හතරක් පෙනනවා. එතකොට හැට පෙහෙනදේ කනට පනද කනට ඇහෙනද නාසේට දැනෙන දේ සරීරයට දැන දීට දැනද මේවා ගෝචරරූප. තුටි මේ ගෝච්චර රූප දැ මෙතන රූප කියනෙ එකදී ගෝචර රූපෝලද අද අදහස් කරන්නේ පෙන්නන්නේ. විතර දැ අට විසි රූපල රූප කියනකොට පෙන්නනවන මහාමූතරූප හතරක් ප්‍රසාද රූප භාාවරූප හදේ වස්තු ජීවිතන්ද්‍රය ආහාර රූපය කකිලොහොම පෙන්නනවන ඒව නෙවෙයි ප්‍රසා ගෝචර රූපෝල රූප කියන්. ගෝචර රූපවල රූප කියන්නේ වර්ණ විතරයි. දෙ මෙැහැ ඉස්සර හට එනේ වතියනවනේ. ඇ ඉස්සර හට එනේ වගින් වර්ණය විතරයි අඳුනගන්න. වර්ණ පාට විතරයිය දැනගන්නේ පැදිලදි මේ කියන එක. ඒ වර්ණපාටවලින් ගොඩනගනදේ විඥානෙන් ගොඩනගනදේ තමයි සභගයන් හැඩඩ ඇැලදීලා පුද්ගලනාමදේලා අපි මම කියලා ගන්නේ. තුට බුදුරජාණන් වහස දේශනා කරන මේ මහාභූතරූ පහතර, ප්‍රසාදුරූප පහ, ගෝචරූ පහතර, එළඟට භාවරූප දෙකක්තියමු. ඒ භහවරූප දෙක තම එමකක්ද. ස්ත්‍රීරූපය පුරිසරූපය. ස්ත්‍රී රූපයේ හැදිලතියන්නේ සතර මහාම්භූත ධාතූන් ගෙන්මයි පුරුසුරූපය හැදිල තිීන්නේෙත් සතර මහම්භූතධාතුූන්ගෙන් හැබැයි ස්ත්‍රී භාවරූපයක් හැදිනකුට සම්පූර්ණ වෙනස් විදිකට තමයි සතර මහාම්භූතධාතුූන් පිහිටන්. අං ඒවටකුව මොනද භාව රූප කියලා දැන් ඔන්නා පිගෙන ගත්ත මොනුවද මහාම්භෝතරූප හතරක් තියෙන. එළඟට ප්‍රසාධරූප පහත්තියනවා. ඟට ගෝචරරූප හතරක් තියන භාවරූප දෙකක් තියනවා ඊළඟට හදිය වස්තූ කෙලේ කත්තයනවා. දැම් මේ සරීරයේ සරීරයේ අක්මාවට යටින් පෙනහැල්ලට යටින් අම්ඹගඩියක තරන් ප්‍රමාණයක මස් වැදැල්ලක් පීටලා තියෙනවා මේ මස් වැදැල්ලට නිවෙයි කියන්නේ හදේ වස්තුරූපය කියලා මස් වැදැල්ලි තියෙනවා ලීර් කැටියක් මැද හරිට ඇහේ තියෙන් උකුණෙකු ඔළුවත් තරම් පුංචි ප්‍රමාණයක් යම් ද්‍රාවනයක් ඒ වගේ සවුම් ලේ ප්‍රමාණයක් තියෙන. මේ ලේ ප්‍රමාණය තුළ ම සියුම් දේ තුළ තමයි විඤ්ඥානය පහළ වෙන්න අවශ්‍ය පසුබිම තියෙන් ආං ඒකට තමයි කැන්නමගක්ද හරද වස්තු රූපය කියලා දැ බලන්න අපි දන්නතුනාට අපි තුළ දම් බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ දැනගත්තේ හොම කින්ද පින් උතුනේ. මේ සරීර කපලා එ මෙහිට පෙරල්ලද දැනගත්තේ. එහම හොයඩ බෑවා. ප්‍රසාද රූපය හැට පේනෑ. මේ රද වස්තුරූපය ඇහැට පේෙන්නේ. ඒවා කපලවෙංකල බලන්න බුද්දු නුවණින් බොදු හා මුතුරුම එක දැනගත්තේ. ඥානින් අවබෝධයෙන්මයි අපිට මේක දේශනා කලේපින් උතුර දැම් බලන කොචර වටිනවද කියලා. ළඟට බුදුරජාණන් වහස දේශනා කරන ජීවිතය එන්ද්‍රය කෙළෙකත්ත. ගැන මේ ජීවිතයේ පවත් අන්න උපකාරව ඉන්ද්‍රියත්්‍යනඒකට කියෙනවා ජීවිත න්ද්‍රය කියලා. ඉළඟට තවත් රූපයත්තියෙනවා ආහාරරූපය කියෙලා. මොකක් දේකට කියන්නේ අපි අනුභව කරන ආහාරතයනව මේවා ආමාසටි ගිහිල්ල ඇම්බරීල ඒ ආමාසයක්ගනීං දැවිලා ඕජසක් නහරවල්ට එකතු වෙනවා. ඒකතුවට ඕජස නහරදිගේ මුළු සරිරේ හැම්ම තැනම ගිහිල්ලා. මේ සරේරයේ ශෛල මැරෙනෝ. මැරෙනකුට තව අලුතන් සයිලයක් එතන උපද්දවන්න උපකාර කරන. උදව් කරන.ආංගේ උද්න රූපයට තමයි කියන්නම කදද. ආහාර රූපය කියලා. තැම් බලන්නකු මේ රූපය කොහෙද තියන්නේ අපි තුළ පිහිටලා තියෙන එකක්. මෙන්නමටිකට කියනවා ප්‍රධාන රූප. රූපෝල්ට අතරව බදුරජාණන්මහස පෙන්න ලතින ආහාස රූප කාය විඥප්තිවාත් වි්ඥප්ති ලහුතා රූපය මුදතාරූපය කම්ම්ඥතාරූපය උපචරූපය සන්තතිරූපය ජරතා අනිච්චතාවසි මුහොම රූප විසි අටක් පෙන්ලා මී රූප විසි අටෙන් තමයි මම කියලා ගත්ත හැම දෙයක්මත්. මම කියලා ගත්ත හැම කෙනෙක් මත් හැදිල තියනෙ මෙන්න මීටිකේ. මීටිකින් හැදිල තියනෙන බව දන්න නෙති නිසා. ඒ හැම රූපයක්ම අපි හිතන් නිත්‍යයි කියලා නෙවෙයිද සැපයි කියලා නෙවෙේද තමන් ටඕන විදිහෙට පවත්වන්න පුළුවන් කියලා නෙවේ දෙෙහිතන් එහෙම මයි හිතන්. එහෙම නිත්‍යයි සැපයි ආත්මයි කියලා දකින හැම රූපයක් තුළින්ම පිංවතුනේ අපේ ජීවිතයේ දුක්කක් මයි හැදිල තින එකයි කිවේ යෝභික්කවේ රූපන් අපි නන්දති. මහණනි යමෙක් රූපය සතුනින් පිළිගන්නවද. දුක්කංසෝ අපි නන්දති ඔහු පිළිගන්නම කදද දුකයි ඒ පිළිගන්නෙකු දැන් හිතන්නකෝ මෙතන ගොඩාක් කියන්නේ අම්මලන්නේ අම්මලගේ හිතේ මගේ දරුව කියනෙකුට රූපයක් තියෙනවද නැද්ද තියෙනවන එදකුට ඒ රූපය දරුවගේ රූපයේ නිසා අපි දුකට පත්වෙලා තියෙනවද නැද්ද අනන්දවත් මේ අම්මලා දුකට පීඩාවට පත්වෙලා තියනවා? එතකොට මෙන්න මේ රූපය බුදුරජාණන් වහසුපමා කරනවා පෙන්න බුබුලකට මොකකට දුපමා කරන්නේ පැෙනබුබුලක් කියන්නේ තියනවද සාමාන්‍යයෙන් එකදිගට මොහොතක්වත් තියෙන්නේ නැති එක. හෙම විනාස වී යන එකත් තම මොකක්ද මේ රූපස් කන්දේ. එතකොටඒ රූපස් කණ්ඩේ මම මගේ කියලා ගත්ත ගමන් රූප උපාදානස්කන්දේ බවට ත් ඔය රූප අල්ලගෙන සංසාරය අපි විඳපු දුක මෙ පමණයේ කියන්න පුළුවන්කම ෑ. අනන්ත දුකකට අපි පත්වනා. බුදුරජාණන් වහන්ස ශාසනයකද පමණයි මේ රූපයේ පිළිබඳව නිවැරදි වහන්න ලැබෙන. මේ රූපයෙන් පිහතුනි විඤ්ඥානයේ බැසගත්තට පස්සේ. පටවිධාතවට අයිතිදේට මොකද වෙන්නේ පටවිධාතෝට අයිති වෙලා යනු. වායෝධාතවට අයිතිදේට මොකද වෙන්නේවායෝධාතුවට අයි වෙලා යන තේජෝධාතවට අයිතිදේට මොකද වෙන්නේ තේජෝධාතවට අයිතිි වෙලා යන දැම් බලන්නක එහෙමනම් මේ රූපය කොතනකවත් මම මගේ කිය ගන්න දෙයක් තිය නොද. එහෙම ගන්න දෙයක් ෑ මෙන්නෙම වැරදි වැටහීම. මෙන්න මේ අනවබෝධය අපි තුළ පවතින තා කල් ඇහැ ඉස්සරාටේ න හැම රූපයක්ම පියරූපයක් හැටියට දකිනවද නැද්ද. ඒ ප්‍රියරූපයක් කියලා දකින තාක්කල් දුකෙන්න්නම් අපිට රූප නිසා හටගන්න දුකෙන්නම් නිදහස් වවෙෙන ලැබෙන්නේ නැපත්. අන්න බුදුරජාණන් වහසේ දේශනා කළ එහෙනම් රූපය නිසා දුක හටගන්නේ අන්න ඔය විදිහටයි. කොහොමද රූපය පෙනෙන්න්න තියන දේ නෙවේ ඇත්ත තත්ත්ය. අපි මේ රැවටිලා ඉන්නේ අපි. ටිලයි මේ රූපයේ ප්‍රියයි මනනාපයි සැපයි ආත්මයි කළ හිතන්න්න හැබැයි මේක ප්‍රියයි කියලා ගන්න දෙයක් නැහැපවදන. තුට එ නිසා අපි නුවන උපදව ගන්න ඕනෙ කුමක් පිළි බඳවද මේ රූපය පිළි බඳව. ඉළඟට බුදුරජාණන් වහන්ේ දේශනා කරනා යෝභෙක්කවේ වේඩනං අපි නන්දති. මහනින යමෙක් වේදනාව සතුටින් පිළිගන්නවනා. මොකක්ද? වේදනාව කියලා කැනමු කදද විඳීමට වේදනාවටි කැනමුකදද විනීමට විඳීම සැප වසයෙන් තියනවද නැද්ද ඊළඟට දුක්වසෙන් තියනවද නැද්ද තියෙනවනේ දැන්ඔය ඇත්තු වාඩිවෙලායින් නාසනේ වාඩඋුණගමං හරයේ පහසුවත් දැනු නද නැද්ද. හ දැනෝනා දැයිතෝට ඒක මොන වේදනාවත්ද දැම්මොකද වෙලා තියන්නේ හැ? දැන්ගේ අර පහසු සැපයි ප්‍රියයි කියල හිතනේ ස්පර්ශවේදනාව සැපවේදනව දැන් තියෙනවා. දම්මකදදතියන්නේ. දැන් ටිකක් අපහාසුය රෙදෙනව වාඩි වෙලා ඉන්න බැවන්න සැපවේදනාවත් තිබුණ දුක්වේදනාවත් තිබුණ සැපවේදන දුක්වේදනාවත් නැතිවෙලාවට හිතී පවතිනස්වභාවයක්. ඒකට ගෙන අදුක්කම සුක වේදන උපේක්ෂාව කියලා. මේ වේදනාව හැම වෙලාම කවුරු විඳිනම කියලද හිතන්නේ. කාට ලැබෙනව කියලද හිතන් මේ වේදනාව මම විඳින එකක්. මේවේදනාව කාට ලැබෙන එකක්ද මට ලැබෙන එකක් එහෙමි හිතන තාකල් සැපාරමුණු හොය හොයා යනවද නැද්දා අප. සැපාරමුණු හොය හොයා යන්නේ යන්න ආපහු වැටෙන්නේ මොකටද දුකටමයි දුකට වැටෙන හැමවෙලාවකම ඒ දුක් සහගත අරමුණත්ේ අපේ හිතේ මොකක් ඇැටවෙන්නේ අමනාපයක් අක මැත්තක් දුකක් ගැටීමක් දැම් බලන්නකු. අපිට පුළුවන්නං හටගන්න වේදනාව හේතු නිසා ඇතිවෙලා හේතු නැතිවෙනකොට නැතිවෙලා යන එකක්. මේ වේදනාව මට අයිති එකක් නම් නෙවී කියලා දකින්න දැනගන්න පුළුවන්න්නං පිහතුනි විශාල සැනසීමක් අපිට ඇති කරගන්න පුළොන්. මේ වේදනාවත් ඇතිවෙන තැන් හයක් වෙන්නනව පිතුන්. ඇසින් වේදනාව හටගන්න. ඇස හරහා වේදන හටගන්නහිං රූපයක් දක්කාම වේදනාව හටගනවා කනින් සබ්දයක් ඇවහම වේදනාවක් හටකනෝ. දිවට රසක් දැනු නහම සපවේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනනාාව දැන් අපි හිතමු දිවට අපි කැමති පැනිරසක් තිබ හම මොන වේදනාවක්ද. ඒ පැනිරස්සතින තේකෝපයක් රස්නට පෙවුණහං ද තේකෝපපට පැන්සිණ දාලා බොන්නා අපි කැමැතිේ. ඒකම රස්්න ටිකක් වැඩූනම් අපිට මොකතිගෙන දෙන්නේ. ඒත් හේකු උප්පිම රස්න ටිකක් අඩුවෙලා විනාඩි දහකින් පහකින් පොනකොට. දැන් අර ඒ රස්න නිසා ඇතිවෙන දුක්වේදනාව හටන නොව. ඒකම දැන් අපිට මොුණ වේදනාවක් වෙලාද. සැපවේදනාවක් වෙලා. දැන් බලන්න එහෙම නම් මේ වේදනාව ඇසනිසා හට ගන්නවා. මේ වේදනාව කන නිසා හට ගන්න. මේ වේදනාව දිව නිසා හටගන්නවා. නාසේ නිසා හටගන්නවා සරීරයේ නිසා හටගන්නවා හිත නිසා හටගන්න. එතට ඔවු මේ වේදනාව ගැනත් අපි හිටේ තියන්නේ රූපය ගැන වගේම වැරදි වැටහීමක් පින් උතුන. වේදනාව ගැනත් රූපය වගේම අපි අපි හිතේ මොුණ වැටහෙමක්ද තියන්නේ වැරදි වැටහමක් රූපය ගැන මුොකද තියෙන රදි වැටහීම. මේ රූපය නිත්‍යූ එකක්. මේ රූපය මට ඕන දිහට පවත්වගන්න පුළුවන් එකක්. මේ රූපය තුළ මහ පුදුමාකාර සැප සහගත බවක් තියනෝකි අපි හිතන්ඉන්න නොද නැද අපිට ලැබෙන වේදනාව ගැනත් අපි හොම හිතාගෙන. මේ වේදනාව මට අයිතයකක්. මේ වේදනාව මම ලබන එකක්. මේ වේදනාව ස්ථීරය එකක් කිය අපි හිතන් එෙනවා. ඔය විදිහට වේදනාව ගැෙන හිතාගෙනන්න තාක් කලේ කෙනාට වේදනාව නිසා හටගන්න දුකින්නම් නිදහස්සෙන්න්න. බැහැකිව තැම් බුදුරජාණන් වහන්සේගේ මේ දහම ප්‍රායෝගිකද නැද්ද පින්වතුනි. ප්‍රායෝගිකද නැද්ද. හොඳල්ට කල්පනා කරලා බලන්න දැන් ඔය ඇත්තෝ ඔය වාඩ වෙලා ඉන්න ආසනී සැපවේදනාව හොයෙන තාකල් ඔයත් අන්ට දුක්විින් දනාවෙන් නිදහස්සන්න පුළුවන්ද. හැබයි සැපවේදනාව හොයන නැවත්වන සැපවේදනාවට ඇතිකැමැත්ත නැවත්වන දුක්වේදනාව එතනින්ම? ඉතුරු දුක් වේදනාාව ගැන ඇතිවෙන තරහසිත් අමනාපසිත් හටගන්නේ නැමු. උන බලන්න බුදු හාමුතුරුන්ගේ දහම්. ඉළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කන ඔන්න දැ රූපය ගෙන අපි දැනගත්තා රූප කියත්තිය නෝද විසි අටත් තයනු. වේදනා කියති නොඳ ප්‍රධාන වසය තුන්නයි. සැ් දුක් ක්ෂ වේදනා හටගන්න කොහෙද. ඇසේ හටගන්න වේදනා තියෙන. කණ නිසා හටගන්න වේදනා තිය දිව නිසා සරීරයේ නිසා නාසේ නිසා හටගන්න වේදන තියෙන. මෙන්නම බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වේදනාව විදිට විස්ත්‍ර කල තියෙන. ඉළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සඥ්ඥාව කියල දෙයක්. යෝ බික්කවේ සඥඥං අපි නන්දති මහනන යමෙක් සංඥාව සතුරු සිතින් පිළිගන්න ඕනංඥාව කියල කැනමකක්ද. හඳුනා ගැනීම. තැ මෙතනට ඔයත් ඇවෙලලා වාඩිවෙලා එන්නකොටන්න වාමීන් වහන්ස වැඩම කළ මේ පුටුවේ එතුකොට ඔන්න හාමුදුරන්ගේ රූපේ දැක්කකාමේ හාමුරු නමක් කිය ඳනගත් අද නැ්ද. ඔන්න දැන් හාමුදුරුවන්ගේ ඇත්තේ වටාපතත් තියනවා. මේක දකිනකුටම අදහසක්කාවද නැද්ද හැඳනීමක් කාවද නැද්ද මේක වටාපතක් එතකුට මේ විදිට ඇහෙං රූප හඳුන ගන්න. කනින් සබ්ද හඳුනගන්න දැන් ගුවන් විුදිලින් මේ ධර්ම දේශනවස්ශ්‍රවනය කරනවනම් කටහට ඇහෙනකුට මෙහි ආහවල් හාමුදුරු. මේ අහවල් කෙනා කියලේ ඒ හඬ අනුව අපි හඳිනීමක් ඇති කර ගන්නවාද නැද ඒ හඳුනා ගැනීමට තම එමකක්ද සංඥාවකෙන් ඒක ඇතිවෙනව ඇසේ චක්කු සඥා. රසි කනේ ඇතිවෙන. දිවෙෙහි ඇතිවෙනවා සරීරයේ ඇතිවෙනවා නාසෙහි ඇතිවෙනවා සිටෙහි ඇතිවෙන එතකොට මෙනම සංඥාව කියලක හරියට මිරිංගුවක් වගේ මොකක් වගේද මිරිංගුවක් වගේක ඔබුදුරජාණන් වහන්සේ මොකක් වගේ කිල්ද කිවේ මිරිගුවක් කියන්නේ මොකේටද ඇතට බැලූුවහම තියෙනෝ හැබැයි ළඟට ගියාව ඕය වගේ තමයි දැ ඔන්න සංඥාවෙන් හඳුනගත්තා තියෙනවගේ හැබේ ඇත්තටම බැලුවහම එහෙම දෙයක් නෑ. මෙිනිම සං්ඥා ගොඩක් එක්ක තමයි අපි ජීවිතයේ ගතකරන සංඥා විපල්යාසයක්. ගොඩාක් සං්ඥාතියන අප අතීතයේ සං්ඥාතියන ඒ සං්ඥා තුලින් අනාගතය ගොඩනගන සං්ඥාතින වර්තමානය තුළ ඇති කර ගන්න සං්ඥාතියනවා. මේ හැම සංඥාවක් තුළම තමන්ට, අපි හිතේ අදහසත් තියෙනවා ඒ හැම සංඥාවක්ම හඳුනා ගැනීමක්ම නිත්‍ය වූ එකක්. එම නැත්තං එක විදිහටම තියෙන දෙයක් වෙනස් වෙන්නේ නැති දෙයක් මේ හඳුනා ගැනීම තුළ සැප සහගත බව තියෙනවා කියලා අපි හිතේ ක්‍රියාත්මක ඒ නිසා හඳුනාගැනීම වෙනස් වෙනවා කියලා අපි පිළිගන්න කැමතිනෑ තමන්ට ඕන විදිහට තියාගන්න බෑ කියලා හිතන්න හැමිතිනෑ මේ හඳුනාගැනීම සංඥාවතම ජීවිතය හැම තැනකදම් අපි දියුණු කරන්න. කෙනෙක් ඉගෙන ගන්නව කියන්න. කෙනෙක් යමක් දැනගන්න කියලා කියන්නේ මේ හැම තැනම දියුණු කරන්නම නොද. සඥා. එතකුටේ සංඥා හරියට බුදු හාමුදුරු මුකක් වගේ දෙහැඳින්වේ. මිරිංගුවක් වගේ කිව. දැන් අපි අතීතිය මේ සංසාර පුරාවට අතීතිඳල මේ තා කල් මේ සංඥාව නැමැති මිරුංගෝට රැවටේලා හඳුනගන්න හැම දෙයක්ම. මම හඳුනගන්නවා මම දකිනවා, මම දැනගන්නවා කියෙන තැනහි දෙගෙන තමයි අපි මේ ඇවිල්ලතේ. තුට බුදුරජාණන් වහස දේශනා කන මේ සංඥාව සතුට සිතිම් භාරගන්නව කියලා කියැෙ මොකක් භාරගන්නවා කියෙනෙකද. දුක භාරගන්නවා කෙනෙක මුකක් භාරගන්නවා කියෙනෙකද පිළිගන්නවා කියෙනෙකද දුක පිළිගන්නවා කියෙනෙ. යම දුක පිින්න දුක්ක පිළි ගන්නවද ඔහු දුකින් මිනි දෙහස් වුණ කෙනෙක් බවට පත්වෙෙන්නේ නැහැ. ළඟතු බුදුරජාණන් වහස දේශනා කළ යෝ භික්කවේ සංකාරූ අභිනන්දති. මොකද බුදු හමුදුරු දේශනා කරන්නේ යෝ භික්කවේ සංකාරුව අභිනඳද යමික් සංස්කාර සතුර සිතින් පිටිගන්නව නම්. තැ සංස්කාර කියන වචනය හල යනවද නැදද ආලතියෙනවනේ සංස්කාර කලකන හේතු නිසා ඇතිවිච්ච දේවත්. දෙ අපි බාහිරම මේ පීන තියෙන වනේ දොක්කූම. ඇහෙන පේන දකින විඳින දේව. ඒ සියල්ලම මුණද බාහිර සංස්කාර. අන්ගේ බාහිර සංස්කාර ඇහට මුණගැහෙනෝ. කනට මුණගැහෙනෝ. නාසේට මුණගැහෙනෝ. දිවට මුණගැහෙනෝ. සරීරයට මුණගැහෙනෝ මනසට මුණගැහෙනෝ. මේ මුණගැහු අහම හිටේ වෙනයක් ති ඕොන දැන් හිතන්නකෝ ැ න්න මෙිතනා පිටෙන උදාහරණයක් හැටිට ගත්තොත් එ හම දැන් හාමුදුරුවන්ගේ වටාපත තියෙනවනේ ද මේක පෙනුුණ ගැටලුවන්නේ පෙනුනා පෙනුුණට පස්සෙ හිත්තට එන්න පුළුවන් මේ වටාපත අපි කලින් දෙකළ නැති විදිහ එකක්. වෙනස් මනුවගින් ද දන්න හැද හදලතියෙන්ගොහෙන්ද දන්න හාමුදුරුවන්ට මේක හාම්බවුනේ. එහෙම එහෙම අදහස්සේනවන් ආංගේ අදහස් ගලාගෙන නේ වට තමයි කියන්නේ මුොක්ද එතකොට ඇහැ නිසා පෙනෙන රූප ගැන කොච්චර අපි චේතනා පහල කරනවත්. කොච්චන චේතනා ඒ පහළ කරන හැම චේතනාවක් මොමකදද සංස්කාරයක් ද බලන්නක අපි හැම තිස්සේ ඇහැ නිසා සංස්කාර අපදන්න කනට එහෙන සබ්ද නාසයට දැන් අපිහිත ඔන්න දැන් අපිට සුව දක් දැනවා ඒ සුවන්ද දැනුන් හම ඔන්න රූපයක් සැප අපිහිතුම මෙතැනටි පාර පලුතුරු සුවන් දක් කියෙන. පලසුර සුවද දැනු හමො රූපයක් අපිට ලබුණ ගෝචර රූපයක් කොහටද ලැබුණේ නාසේට ප්‍රසාධ රූපය ස්පරසුන්න ගමන් සැපවේදනාවක් කෙනවද නැද්ද. එන්න කුටම හඳනගන්න එක්කො මේක අම්ඹගෙඩියක් එක්ක මේ කන්නාසිකටයක් හෙමෙනත්මක දියල් ගෙදයක් කියලා හඳනගන්නවා. හඳුනගත්ත හම ඊළඟට හිතෙනවා දෙයක් කොහින්ද දන්නේ මේක ගත්තේ මේක මේ කෞද් දන්නේ ගෙනයි. ප්‍රමාණය කොහොම දන්න ඉදිල අඩුද වැඩිද. ඔහොම එනවද නෙද්ද. ආං එන ටිකට තම එමුකක්ද. එහිම එහම හිතේ ඇතිවිනේ වටික නමුනෝද. සංස්කාර් දැම් බලන්න අපි හැම මුහතිකම චේතනා පහල කරනවෝ කියන්නේෙමුණාද. සංස්ක ඔය පහල කරන චේතනා පිළිබඳව සංස්කාර පිළිබඳව අපි හිතේ තියනු අදහසක් මොකක්ද නිත්‍යයි සැපයි ආත්ම කවුද හිතන්නේ කාට දෙහිතෙන්නේ? අන්න ඔය මුලාවඉන්නතා කල් අපිට මේකින් නිදහස්සෙන්න. අපි ඉන්ද්‍රීයට අපිගාවතියෙන ප්‍රසාදරූපයට ගෝචරරූපයක් අරුණ. ඒ ගෝචරරූපය අරමුණන ගමන් විඤ්ඥානය වේදනාවක් හඳුන ගැනීමක් හිතීමක් විඤ්ඥාණයක් පහල වෙන ඔය ක්‍රියාවලේ දකින්න එට ඔතන්ට දාගන්නව කවුද මම කෙනෙක්. මම කෙනෙක් කියලා දාගත්ත ගමන්. අනිවාර්රයම අකුසල් පුරුවගත්තය බවට පත්වන ඒ නිසයි බුදුරජාණන් වහස දේශනා කළේ යමෙක් සංස්කාර සතුර සිතිම් පිළිගන්නවද බාහිර වෙන්න පුළුවන් අධ්‍යාත්මක වෙන්න පුළුවන් ඒ සංස්කාර සතුර සිටින් පිළිගන්න තාකල් දුකින් නිදහස්සෙන්ට බැකුවෝ. ඉළඟට බුදුරජාණන් වහස දේශනා කරරා තැන් දේශනා කරනු ඊළඟට විඤ්ඥානය මොකක්ද විඤ්ඥානය විඤඥාය කියන්නේ දැනීම සම්පූර්ණම සරලවකිවෝත් විඤ්ානය කියන්නේෙමු කදද. දැනගැනීම. සංඥාව කියන්නේෙමුකදද හඳුනාගැනීම. විඤ්ඥානය කියන්නේෙමු කද හඳුන ගත්තදී විශේෂ කොටගෙන දැනගන්න ඔන්න සුවදක්කාව්‍ය නාසේට අප උදාහරණයට ගත්තන්නේ. ඒ සුවද අම්ඹගෙදීමමයිකෙල් අන්තිමට අපි හිතේ එකක්ගෙනවන්නේ. ඒනෙමුකදද විඤ්ඥානයක්. ඒෙමුකදද. ඒ විඤ්ඥානයේ පහල වෙන හැටි නිකන් දකින්න බෑ. අද ගොඩාක්දන විඤ්ඥානය කියල කතා කරන්න සංඥා ගොඩකට. විඤ්ඥානයේ ඇති වෙන හැටි පහල වෙන හැටි දැනගන්න නම් භාවනා කරන්න ඕන. භාවනාකරගෙන යන කෙනෙකුට තමයි ගැඹුරු සමාධීන් ඒ ඒ මුොහෝට ඇතිවෙලා පැවිතිලා නැතිවෙලා යන විඤ්ඥානය හරියට හඳුනගන්න පුළුවන් කිව්වට තේරන්නෙත් නෑ. සරල අපපි විඤ්ඥානය කියලා කැනෙමුකක්ද. දැනීම්? සම්භාරයකට. ඒ විඤ්ඥාණ පහල වෙනව ඇසේ. ඒ විඤ්ඥාණයටි කෙනව චක්කු විඤ්ඥානය කනේ පහල වෙන මොකක්ද සෝත විඤ්ඥානය. ඇසේ පහළ වෙන විඤ්ඥානයෙන් කරන්නේ දකිනෙක විතරයි. අයි යාට ඇහෙන. එයාගේ වැඩේ මොකදද රූප දකිනෙක විතරයි. කනේ පහල වෙන වි්ඥානයෙන් කරන්න මොකක්ද. සද්ධහනක ආයටයට වෙන වැඩක් එයට රූප පෙන. මෙන් මේ වගේ, පහලවෙන්න විඤ්ඥානස්කන්දය අපි හිතාගනන්නේ මම මගේ ආත්මේ නිත්්‍යයි සැපයි ආත්මයි විඤ්ඥානයැන තනි කරම පින්වතුනි මායාවක්. බද හමුදුර විඤ්ඥා උපමා කරන්නොකටද ලෝකන්න හොදදම මැජිකාරය කවුද කවුද මේහිත සම්පූරණම මේ නැති ලෝකයක්න මවල පෙන්නලා තියෙන් මේ ලෝකී තියනේ වද මේ යථාර්ථවාසය මේ ලෝක කිසිවක් පැහැට පේන කනට එහෙන දේවල් නැති දේව. හැබැයි ඔක්කූම තියෙනවමගේ ලස්සනට මවල පෙන්නනවද නැද මේ ලෝකන්න ලොක්කුම මැජික්කාරයක් කවුද. හ?වො නැම් මේ බුලත් කොලේ තියෙනවන බුලත් කොලේ රලා හතරට පහට නමල පෙන්නලා මොකක්ක රූපයක් කැරලා පෙන්නවොත් එහෙම ඊට පස්සේ රූපෙ තියෙන හන්සේක් නම් අපි අපිට පෙන්නෙ මොකක්ද. තියනෙ මොකක්ද. පෙන්නේ? පේ මොකින්ද පේනවා කියලා හන්සය කියලා ගත්තේ. පින්්ඥානේ තුර දැන් හන්සේක් මෙතන නෑ හන්සේක පිහට්ටක් වත්නෑ. හැබයි තියෙන්න්නේෙ මොකක්ද. බුලත් කොලයක් හැබ ඒ බුලත් කොලේ හන්සය කියල් අපිට පෙන්නනවද නැන්ද. බලන්න කොමින් සිතේහට ඒ වගේ මේ ලෝකී නිත්‍යයි සැපයි ආත්ම කියල මේ රැවටිලායින්නේ විඤ්ඥානය මායාවට ඇහුවෙ ඔවු ඔ විඤ්ඥානයත් නිත්‍ය සැපාත්ම වසින් යමි පිළිගන්නවනම් අන්න යාට දුකින්නේ දහස්සට? මහනිනි මෙන්න මේ කාරණා පහා යමෙක් කල්්‍යාන මිත්‍ර ඇසරු කරගෙන. ධර්මත් ශ්‍රවනය කරලා තමන්තුළු උපදවගත්ත සිහිය නැමති යෝනිසෝ මනසිකාරයේ තුළින්. ධර්මානු ධර්ම ප්‍රරිපත්වයේ පිහිටලා අනිත්‍ය වස්සයෙන් දුක්වසෙන් අනාත්ම වසියෙන් දකින්න පුළුවන් සිතක් උපදවගන්නවද ආනන්නේ කෙනාට දුකෙන්න්නේ දහස්වෙන්න? අපි මේ ාවක් දුකකින්න ඉදහස්සවෙන්න බැරිවෙලාතේෙන්නේෑ. අපි අපි තුළ සිහි උපද්දවගෙන නෑ මේ රූපය වේදනාව, සංඥාව සංස්කාර විඤ්ඥානකෙන මේ සභහවයන් අනිත්‍ය වසිෙන් දකින්න පුළුවන් දුක්වාසෙන් දකින්න පුළුවන් නුවනක් උපදවගන නෑ. එනිසා අපිත් අපේ ජීවිතය උත් සහ කරන්න ඕනේ. හැමම ොහොතකම පෙනෙන රූප ඒරූප නිසා හටගන්න වේදනා හඳුනාගැනම් සංස්කාර විඤ්ඥානකෙන මේවා. මම ඉන්න තැන ඉඳල නෙවෙයි හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගෙන හේතු ප්‍රත්්‍යයන් නැතිවෙනකුට නැතිවලා යන දේවල් කියලා දකින්න අපි හැම දෙනාම මහන්සිවෙන්ට ඕන ඒ සඳහා මේ හැමකුසලයක්ම හේතුවාසනාවේවාලස් සාදුකල ප්‍රාර්ථනා කරන්න. තින් මේ ගැඹුරු ධර්මකාරණ කීපයක් ඔය ඇත්තන්ට මතක් කරලා දුන්නේ අභිනන්දන සූත්‍රයේ සයුත්තනි කායිතුංගෙන පොතේ. මනස් හතරවෙනි පිටුවේ සඳහන් වෙන තිං අපේ ජීවිතයේ තුළත් ප්‍රාජෝගිකව මේ දහම් කරුණු ක්‍රියාත්මක කරලා සනසීමක් ල බන්න බලාපොරොත්වෙන කිල මතක් කරන එහෙමනම් මේ කාලමානයේ තුළ සීලයක පිහිටලා ධර්මශ්‍රවනය කරලා රැස්කරගත්ත සලු පිින් ප්‍රථමකොටම දෙවියන්න තුළ සිල්ු සත්‍යන් අනමෝදන් කරමන මෝදධන් මෙෙත්වා ප්‍රාර්ථනය බෝධිකි නිවන් සම්පත් අවබෝධ කරගන්නට. මිපින් හිතුවා අසනවිීවා කෙල කල්පනා කරගෙන ගථාවන් කියමු ආකසට්ඨචබුම්මට්ට දවානාගමහින්දිිකා පු්ഞන්ත අනුෝදිත්වා චිරංරකන් තුළෝකසාසනං ආකාසට්ටචබුම්මට්ටා දේවානාග මහිද්දිිකා පුඥන්ang අනුමෝදිත්වා චිරරක්කංතුදේසනං ආකාසට්ඨාචබුම්මට්ටා දේවානාග මහිද්දිකා පු්nyaන්ang අනුමෝදත්වා චරරක තුang පති එවගේ බෞද්ධයා මාධ්‍යජාලය නිර්මාත්‍රු දරනාගම කුසලදම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නමින්ද. සාගරිකා විජේසිරි ඒ නොන මහත්මය ඇතුළු කොටගත්තු පාසකම් ඇතුළුකොට ගත්ත එ අයි නමින් මේ පරලුගේ ඥාතින් ගල් කැටේ ගමගේ සංගදාස පෙරේරම් මහත්ම තෙලිකඩ පල්ලිය ගුරුගේ විමලාල්ලස් මහත්මිය ඇතුළු සිලුමී පල්රෝගේ ඥාතිීන් සලු දෙනාට ම අපි මේ පින් අනුමෝදන් කර ම අනුමෝදන් එත්වා. ප්‍රාර්ථනය බෝධීකින් එහෙම දෙනාට මුතුම් චතුර රිසත්්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින්හීතු ආසනාවේවා කියලකල්පනා කරගෙන. එදංමඥාතිනංහෝතු, සුකතාහොන්තුඥාතයෝ, ඉදංමේනාතිීනං හෝතු, සුකතාහුන්තුඥාතයෝ, ඒදංමඥාතුනිිනංහෝතු සුක්කේතාහොන්තුඥාතයෝ සිත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්ව වෙනවා අද දවසමේ රැස්කරගත්ත පින් ධර්ම දේශකයාාණැන් වහන්සේට ඒවගේ සනත් විජේසූරය මහත්මයි විස්වාමි පපුත්‍රයාට සහනා සමාදය විජේසිරි දෝගේ අධ්‍යාමට කටයුට සාර්ථක වීමට සහ. ්‍රහාපල දුරුවීමට නන්දා විශේශරින් ඇන්දම්මාට නිරෝගි ජීවිතේකටත් බණයසූ සෑමසිලු දෙනාටමත් සහභාග්‍යෝ සෑමසිරු දෙනාටවත් උතුම් නිවන් පිණනිසත් විශේෂෙන් බෞද්ධ්‍ය මාධ්‍ය ජාලි නිර්මාත්‍රෝ සම්බෝධි විහාරස්ථානය නායක දුරන්දොරය හොබවන දරනාාගම කුසල දම්මනනායක ස්වාමින්න් වහන්සේතුළ සිලු කාර් මන්්ඩලේට මේේ පින්. හේතුකටගෙනේ හපතක්ෂේතක්ෂසාන්තියක් නිදුක් නිරෝගි භාවයක්ම සැලසේවා කලසාදුකල ප්‍රාර්ථනා කරන්න. එෙමනං හැම දෙනාටම මේ උතුම් කුසලානි සංසධරමයන් නිවන් පිණිසම හේතුවේවා කලස්සාධකල පාර්ථනා කරන්න. අභිවාදන සීලිස් නිච්චන් වද්දා පචායනෝ චත්තාාරෝ ධම්මා වඩ්ඩන්තිආයිු වන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච්ච. අතෝනි භාන සම්පත්තිමිනාති සමිච්චටුසාධූසාධූසාධම. සුපින්නත්නී එවතුම් සත්ධර්ම දේශනාව පවත්තා වදාල හලාවත කොක්කාවිල වනරතන ආරණ්‍ය සේනාසනාධහිකාරී, පූච්චපාද ඔක්කම්පිටියේ කාර්ශ්‍යප ස්වාමින්ද්‍රයන් වහන්සේට, නිදුක් නීරෝගීවත් මෙවැනි වූ ශාශ්නික කටයුතු කරගැනයාමට අවැසි ශක්තිය දෛරියල්ල බේවායි අපි සියලු දෙනා සාධනා දෙයක් පාත්වා ප්‍රාථනා කරමුෝ. සාදුහෝ සාධෝසාදෝ. ඒත් සමගින් බෞද්ධහගුවන් ඉදිරිය ඔබවිතගෙනා දායකත්ව ධර්මදේශනාව මෙතැකින් නිමාට පත්වනවා. පින්නත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.